අතිගරු ජනාධිපතිතුමා මේ සිද්ධිය වූ මොහොතේ ඉඳලම මේ රට වෙනුවෙන් නැවත මේ තත්ත්වයේ ඇති නොවීම සම්බන්ධව ගතියුතු ක්‍රියාමාර්ග රාශියක් ගත්තා. විශේෂයෙන් අපි මතක් කරන්න ඕනේ පැය 24ක් කියන්නේ ඉස්සෙල්ලා තුමා අධිකරණ බලයේ තියෙන ජනාධිපති කොමිසමක් පත් කරා. ඒ වගේම ආරක්ෂක ප්‍රධානින්ගේ උපදේශුත් අරගෙන ජනාධිපතිතුමා බුර්කාව තහනම් කිරීමේ ඒ තීන්දුව එතුමා අරගත්තා. ඒ වගේම නව ආරක්ෂක ලේකම්වරයෙක් පත් කරා, වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරලා ඒ ආරක්ෂක ප්‍රධානින්ගේ කරන්න තියෙන ප්‍රතිසංස්කරණ කටයුතු මෙතුමා කරන්න කටයුතු කරා. විතරක් නෙමෙයි ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරා. හදිසි නීතිය පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරන්න අවශ්‍ය උපදෙස් ලබා දුන්නා විතරක් නෙමෙයි ඒ හරහා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අද බලගැන්විලා තියෙනවා. ඒ නිසා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත හරහා විශාල බලයක් තියෙනවා. මේ ත්‍රස්තවාදී ක්‍රියාවන් වලට සම්බන්ධ සියලු දෙනාම අත්අඩංගුවට අරගෙන ඒ අයට අවශ්‍ය දඬුවම් ලබා දෙන්න. විහාරස්ථානවලට තැපැල් කිරීම සඳහා ගෙනෙනු ලැබූ ලිපිවලට අදාළ සිද්ධිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. මේ ක්‍රියාදාමයට සම්බන්ධලා තිබෙන්නේ කොළඹ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ ගිය ලිපියක් සම්බන්ධ. ඒකේ බොහොම පැහැදිලිව වුණ ඔප්පු කරන්න හැදුවේ විද්‍යාංශයේ ප්‍රධානියා විදිහට කටයුතු කරන ජෙස නියෝජ්‍ය පොලිස්පති නිරන්තර ජයවර්ධන මැතිතුමා විසින්. මේ ක්‍රියාදාමයන් සියල්ලම අධිකරණ ජනාධිපතිතුමාට 11 වෙනිදාත් 16 වෙනිදාත් දැනුම් දුන්නයි කියන කාරණා. නමුත් ඒවට සාක්ෂි සහිතව කිසිදු කාරණාවක් වුණ ඔප්පු කරලා තිබුණ නැහැ. මේ ලිපිය සම්පූර්ණයෙන්ම පරිවර්තනය කරලා තිබුණා සිංහලට. කිරියල් අමාත්‍යතුමාගේ මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරන ශමිල වනිගසේකර කියන පුද්ගලයා විසින් තමයි මේක ට්‍රාන්ස්ලේට් කරලා තිබෙන්නේ. ඒ වගේම ඔහු රුපියල් 12 ගානේ මුදල් දීලා තිබෙනවා 640කට විහාරස්ථාන මේ ලිපිය යැවීම සඳහා. මේ ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයින් විසින් මේ ක්‍රියාදාමය අධිකරණ ජනාධිපතිතුමාගේ කරමත පටවලා ඒ අය අත සෝදා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ගයක් සකස් කරලා තිබුණා. පහුගිය කාලවකවානුවේ මේ මත්කුඩු ඇල්ලීම පිළිබඳව ගත්තොත්, අවියයුද සම්බන්ධ ගත්තොත්, ඒ වගේම කසිප් ඇල්ලීම සම්බන්ධ ගත්තොත් ගම්වල ඉන්න විහාරාධිපති ස්වාමින්දයන් වහන්සේලා විශාල ගෞරව ජනාධිපතිතුමාට ඇතිවෙමින් තිබුණා. මෙය විනාශ කිරීම සඳහා තමයි මේ විහාරස්ථානවලට ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේලාට වැරදි තොරතුරු ගණනාවක් සහිත ලිපියක් සකස් කළා. එය යවලා මේ ක්‍රියාදාමය සකස් කළා තියෙනවා.